අයිබෝවේවා දුවේපති එහෙනම් ඔන්න අදත් අපි සූදානම් ඔබ ආසම ලේසිම 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 විෂය විද්‍යාවත් එක්ක අපි පොඩ්ඩක් සැරිසරන්න ඉතින් මේ මට අර එද්දි තින් පොඩි පොඩි අකරතැබ්බ වෙනවා නේද අපි පොඩ්ඩක් එහෙට මෙහෙට බලේ යොදන්න ගියාම ඉතින් සමහර වෙලාවට අපේ තියෙන අස්ති පද්ධතිය බිඳෙන්න ඉඩ තියෙනවා අද පාඩම බලය දැන් බලය කිව්වහම දුලපුතලට හිතෙනවා බලය එක එක විදිහට තියෙනවා නේ දැන් දේශපාලන බලය තියෙනවා මුදල් බලය තියෙනවා පිරිස් බලය තියෙනවා ඥාන බලය තියෙනවා මේ 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 බල ගොඩක් තියෙනවා හැබැයි අද අපි කතා කරන්නේ විද්‍යාවේ තියෙන බලය ගැන විද්‍යාවේ තියෙන බලය ගැන මොකද්ද බලය කියන්නේ බලයෙන් මොනවද කරන්න පුළුවන් නේද අපි එදිනෙදා ගොඩක් කටයුතු මේ බලය යොදාගෙන ගෙදරදී සිදු කරනවා හැබැයි මේ අපි කරන සියලුම ක්‍රියාවන් බොහෝ ක්‍රියාවන් වලට බලය වැදගත් වෙනවා එහෙනම් බලයෙන් මොනවද කරන්නේ බලය කියන්නේ මොකද්ද බලමු අපි බලය හා සම්බන්ධ මූලික සංකල්ප ගැන තමයි අපි කතා කරන්නේ බලය හා සම්බන්ධ මූලික සංකල්ප බලය යනු කුමක්ද එහෙනම් බලය කියන්නේ මොකද්ද දුපතේ බලය කියන්නේ ඇදීමක් හරි තල්ලු කිරීමක් හරි නේද ඇදීමක් තල්ලු කිරීමක් දැන් මේකට තමයි අපි කියන්නේ බලය කියලා හරි එතකොට අපි ගෙදරදී දැන් මේ වගේ දේවල් කරනවාද අපි නිතරම අදිනවා කරනවා දැන් බලන්නකො අපි ලාච්චුවක් ගෙදරදී ලාච්චුවක් අරින්න ගියාම කොහොමද කරන්නේ ලාච්චුවක් අපි අදිනවා නේද දැන් දොර අපි වහලා තියෙන දොරක් අරින්න ගියාම විවෘත කරන්න ගියාම එහෙම නැත්නම් විවෘත කරපු දොරක් වහන්න ගියාම මොකද කරන්නේ මතකයි නේද කරන වැඩේ මොකද කරන්නේ වහපු දොරක් අරිනා නම් අපි දොර තල්ලු කරනවා එහෙම නැත්නම් අරින් ඇරලා තියෙන දොරක් වහන්න නම් අපි අදිනවා එහෙනම් ඇදීම සහ තල්ලු කිරීම මෙන්න මේ බලේ දැන් මේ නමේ ශ්‍රේණියේදී අපි ඔන්න ඉගෙන ගන්න කොටස නේද බලේ කියන්නේ මොකද්ද ඇදීමක් එහෙම නැත්නම් තල්ලු කිරීමක් දැන් ඔබට හිතෙයි එතකොට මේ පහල තියෙන දෙයක් උඩට ගන්න ගියාම ඔව් ඒකත් ඇදීමක් නේද පහල තියෙන දෙයක් ඔසවනකොට ඔන්න පහල ඉඳන් උඩට අපි අදිනවා නේද උඩ තියෙන දෙයක් පහලට තියන්න ගියාම ඔන්න තල්ලු කරන වගේ දෙයක් තමයි කරන්නේ එතකොට එසවීම සහ තැබීම දැන් මේ සම්පූර්ණයෙන්ම ගත්තාම මේ කතන්දරයේ කෙටියම කිව්වොත් අපි බලය කියන්නේ මොකද්ද ඇදීමක් හෝ තල්ලු කිරීමක් හරි බලයක් යෙදීම මගින් මොනවද සිද්ධ වෙන්නේ දැන් බලයක් අපි යොදනකොට බලයක් වස්තුවකට යොදනකොට මොකද සිද්ධ වෙන්නේ දැන් ඔබට කියන්න පුළුවන් දැන් පාසල් තියෙනකොට නම් ඔන්න පාසලේදී යාළුවොත් එක්ක ඔබ මේ නේද දැන් ඇවිදගෙන යනකොට ඔන්න යාළුවන්ව යාළුවන්ට යොදන බලය එතකොට බලන්න මොකද වෙන්නේ කියලා දැන් අපි කට්ටිය ඇවිදගෙන යනවා යාළුව කට්ටිය නේද එක්කෙනෙක් දුවගෙන දුවගෙන ඇවිල්ලා එක්කෙනෙකුට බලය යොදනවා දැන් මොකද වෙන්නේ අරයා ගියට වඩා වේගෙන් ඔන්න ගමන් කරනවා නේද එතකොට සමහරලාට බලය එයා ගමන් කරන පැත්ත තියලා අපි ආව වෙන පැත්තකට තල්ලු කරොත් ඔන්න තව පැත්තකට යනවා මෙයා මේ අපි මේ බලය යොදනේම එදිනෙදා දෙපුතේ සිදුවෙන ක්‍රියාකාරකම් ඇසුරෙන් මතක තියාගන්න ලේසි හරියටම මේ එදිනෙදා මේ සියලුම කටයුතු අපි සිද්ධ කරනවා අපි පොඩ්ඩක් බලමු එකින් එක කොහොමද මේ මොකද්ද මේ වෙන්නේ කියලා එන බලයෙන් බලයේ යෙදීම මගින් දැන් වස්තුවකට බලය යොදනකොට ඔන්න එකක් අපිට තියෙනවා මොකද්ද නිශ්චල වස්තුවක් අපිට චලනය කරන්න පුළුවන් ඔබේ පන්තියේ සමහර ලාවට යාළුවෙක් ඉන්නවා නේද පන්ති කාමරේ ඉස්සරහා හිටගෙන ඕකල්ල මොකද කරන්නේ සමහර ලාවට ගිහිල්ලා තල්ලු කරනවා අර යා නිශ්චලව ඉන්නවා ඔබ ගිහිල්ලා තල්ලු කරනවා නේද එහෙනම් බලය යොදලා අපිට පුළුවන් නිශ්චල වස්තුවක් මොනා කරන්නද චලනය කරන්න මමත් එද්දි ඒක තමයි මටත් උනේ නේද නිශ්චල වස්තුවක් තිබුණා මම බැලුවා චලනය කරන්න පුළුවන්ද කියලා බලය යොදලා හැබැයි ඒ යොදපු බලය ඒ වස්තුව චලනය කරන්න ප්‍රමාණවත් මදි අපි බලමු දැන් මේ මා මෙතනක් තියෙනවා මේ නිශ්චල වස්තු ඔන්න තියෙනවා මෙතන මේ මම ගෙනහල්ලා තියෙනවා ටයර් එකක් නේද දැන් ඔය නිශ්චල වස්තුව දැන් මම කරෙත් ඇදීම සහ තල්ලු කිරීම එදුවුත් ඔන්න නිශ්චල වස්තුවක් තියෙනවා දැන් මම මේකට සූදානම් බලය යොදන්න මම සූදානම් මේකට බලයක් යොදන්න
එතකොට මොනවා වෙයිද? දැන් නිශ්චල වස්තුවකට බලය යෙදුවාම කුමක් වෙයිද බලු? ඔන්න නිශ්චල වස්තුවක් තියෙනවා. මම මේකට බලය යොදනවා. දුවල පුතලට දැක් ගන්න පුළුවන්. එහෙනම් මොකද වෙන්නේ? බලය යෙදුවාම නිශ්චල වස්තුවකට බලයක් යෙදුවාම චලනය වෙනවා. දැන් ඔබ නිවසේදී මේව ඕන තරම් කරලා ඇති නේද? නිශ්චල වස්තු කොච්චරක් චලනය කරනවද? මේ ඔය මේ මේ ඔය බලාගෙන ඉන්න වාඩිලා ඉන්න පුටුවට එහා පැත්තේ තියෙන පුටුව පොඩ්ඩක් තල්ලු කරන්න බලහැට. පොඩ්ඩක් අයින් කරා. ඔබ බලය යොදුවා නේද? ඔබ බලය යොදලා තමයි ඒක තල්ලු කරේ. ඈත් කරේ. එහෙනම් තල්ලු තල්ලු කිරීමක් තමයි සිදු කරේ. දැන් ඈත තියෙන දයක් ඔබ ළඟට ගන්න නම් මොකද කරන්නේ? ඔබ බලයක් යොදලා තමා වෙත ඇදලා ගන්න. හරි. එහෙනම් දැන් බලයක් යෙදීම මගින් පළවෙනි කාරණාව කරන්න පුළුවන් නිශ්චල වස්තුවක් චලනය කරවන්න පුළුවන්. දැන් ඔන්න අපි කළා. මෙයා පාඩම් කරගන්න කටපාඩම් කරගන්න දේවල් නෙමෙයි නේද දුවේ. එදේදා අපි කරන සිදු කරන දේවල්. ඊළඟට බලමු අපි මොකද්ද වෙන්නේ කියලා බලයක් යෙදුවාම චලනය වන වස්තුවක් නිශ්චල කරන්නත් පුළුවන්. අන්න. චලනය වන වස්තුවක් නිශ්චල කරන්නත් පුළුවන්. මට කියන්නකෝ ඔබ චලනය කරන වස්තු නිශ්චල කරපු අවස්ථා. ඔබ දැකලා තියෙන අවස්ථා? නිකන් බලන්න ක්‍රීඩා පිටියක නේද? ක්‍රීඩා පිටියක මොකද්ද සිද්ධ වෙන්නේ? දැන් පා පන්දු වෙන්න පුළුවන් නේද? ඊට පස්සේ රග වෙන්න පුළුවන්. ඇයි ක්‍රිකට්? ක්‍රිකට් වල මේ චලනය වන වස්තු නිශ්චල කරන්නේ නැද්ද බලය යොදලා? පොඩ බලමුද අපි. මෙනදුවේ පුතේ මට උඩ පන්දුවක් ලැබුණා මං අල්ලගත්තා නේද? චලනය වන වස්තුවක් නිශ්චල කරා. දැන් මේකට මම බලයක් යොදන්න ඕන නේද? දැන් නිශ්චල වස්තුවක් මට චලනය කරන්නත් පුළුවන්. දැන් චලනය වන වස්තුවක් මේ ආකාරයට මට නිශ්චල කරන්නත් පුළුවන්. මේ සඳහාත් මම බලයක් යෙදීම අත්‍යවශ්‍යයි. බලයක් යොදන්න ඕන. එහෙනම් දැන් බලන්නකෝ ෆුට්බෝල් එහෙම ගහන අපේ දුවල පුතාලා ඉන්නවා නේද? තව නෙට්බෝල් ගහන දුවල පුතාලා ඉන්නවා. සෙල්ලම් කරන. දැන් ඒ වෙදිත් මේ 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 ක්‍රියාවම තමයි කරන්නේ නේද? ෆුට්බෝලේ ආවට පස්සේ මොකද කරන්නේ? නවත්ත ගන්නවා. නේද? නවත්තගෙන අප මොකද කරන්නේ? දැන් ඔය චලනය වෙන වස්තුවක් ඔන්න ෆුට්බෝලයක් කරනවා. ඔන්න ඔහම නවත්ත ගන්නවා නේද? දැන් ඔන්න අපි නවත්ත ගන්නවා. ෆුට්බෝල. හැබැයි මේක චලනය කරවන්නත් පුළුවන් නේද? ෆුට්බෝලේදී අපි මේ ආකාරයෙන් ඔහම නවත්තලා ඊළඟට කොහෙට කියලා බලලා නේද? අපි ඔහම බලලා තමන්ගේ යාළුවෙක් ඉන්න දිහාවක් යොදලා නේද? බල්ලි ඉවරලා අපි පන්දුව යොමු කරනවා. දැන් මේ අපි දිනලා කරන ක්‍රියාව. දැන් ඔබ එහෙනම් ක්‍රිකට් ගහනකොට උඩු පන්දුවක් රැකගත්තයි කියන්නේ චලනය වන වස්තුවක් නිශ්චල කරා. කොහොමද? යම් බලයක් යොදලා. හරි. දැන් ඒ අපි එහෙනම් දැන් බලයේදී මගින් කාරණා දෙකක් කතා ඉගෙන ගත්තා. මොකද්ද? නිශ්චලව තියෙන වස්තුවක් චලනය කරන්න පුළුවන් කියලා ඉගෙන ගත්තා. චලනය කරන වස්තුවක් නිශ්චල කරන්න පුළුවන් කියලා ඉගෙන ගත්තා. බලමු අපි. එහෙනම් බලය දුවාම ඊළඟට මොකද්ද කරන්න පුළුවන් කියලා අපි හොඳට බලන්න. එතකොට අපිට පුළුවන් බලය දුවාම චලනය වන වස්තුවක වේගය වෙනස් කරන්න. දැන් අපිට පුළුවන් දුවේ පුතේ, එහෙනම් චලනය වන වස්තුවක වේගය වෙනස් කරන්න නේද? චලනය වන වස්තුවක වේගය වෙනස් කරන්න මට පුළුවන්. චලනය වන වස්තුවේ වේගය වැඩි කරන්නත් පුළුවන්. චලනය වන වස්තුවක් වේගය අඩු කරන්නත් පුළුවන් බලයක් යොදලා. දැන් ඔබ දන්නවා ඔබ බයිසිකලයක් පැදගෙන යනකොට හදිස්සිය අපිට කවුරු හරි පාර හරහා පැන්නොත් එහෙම අපි මොකද කරන්නේ? තිරිංග තද කරනවා. තිරිංග තද කරනවා. ඔය මේ බයිසිකල් පදින අයගේ සුලබ කියමනක් තියෙනවනේ නේද? බල්ලෙක් පැන්නා. දැන් වැටිල එහෙම ආවහම වෙන වැඩ කරන්න ගිහිල්ලා වැටෙන්නේ. හැබැයි ගෙදරට කියන්නේ බල්ලෙක් පැන්නා. බල්ලෙක් වැත්ත පළාතකවත් නැති පළාත්වලත් ඔහොම තමයි. බල්ලෙක් පැන්න තමයි කියන්නේ බයිසිකල් පදින. එතකොට මොකද වෙන්නේ? අපිට තිරිංග යොදන්න බැරි වෙනවා. එහෙනම් අපිට ඒ තිරිංග යොදනවා කියන දූපතේ බලයක් යොදනවා. අපි පොඩ්ඩක් බලමුද? දැන් මෙන්න මේ ආකාරයෙන් මට පුළුවන් මා වෙත එනවා චලනය වෙන වස්තුවක්. දැන් මේ චලනය වෙන වස්තුව වේගය වැඩි කරනවා. එද දූපතේ. දැන් එතකොට මට පුළුවන් චලනය වෙන වස්තුවක් මට ආයි පුළුවන් ඕන වේගය මේට වඩා වේගය අඩු කරලා යවන්න. ඒත් බලයක් යොදලා. හරි. එහෙනම් දූපතේ දැන් අපිට අපි ඉගෙන ගත්තා මොකද්ද? බලයක් යොදලා පුළුවන් කරන්න කාරණා තුනක් දැන් අපි ඉගෙන ගත්තා. මොකද්ද පළවෙනි කාරණාව? නිශ්චල තියෙන වස්තුවක් චලනය කරන්න පුළුවන්. චලනය වන වස්තුවක් නිශ්චල කරන්නත් පුළුවන්. චලනය වන වස්තුවක වේගය වෙනස් කරන්නත් පුළුවන්. වේගය වෙනස් කරන්නත් පුළුවන්.
බලයට ඔච්චරද කරන්න පුළුවන් නෑ තව ගොඩක් දේවල් බලයට කරන්න පුළුවන් බලමු අපි තාම මොනවද බලයට කරන්න පුළුවන් දේවල් කියලා හරි බලමු බලයට කරන්න පුළුවන් ඊළඟ දේ මොකද්ද කියලා දැන් තුනක් ඉගෙන ගත්ත මේ හතරවෙනි කාරණාව මොකද්ද චලනය වන වස්තුවක දිශාව වෙනස් කරන්න පුළුවන් අන්න මට පුළුවන් වෙනවා චලනය වන වස්තුවක දිශාව වෙනස් කරන්න එහෙම කරන ක්‍රීඩා තියනවාද ඔබ දන්න නේද චලනය වන වස්තුවක දිශා වෙනස් කරන ක්‍රීඩා තියනවාද ඔව් නේද දැන් මේ දවස්වල යන ක්‍රීඩාවක් තියෙන නේද ක්‍රිකට් දැන් අපි මොකද කරන්නේ මේ විදිහට ඔන්න ඉන්නවා පන්දු ආවට පස්සේ දැන් ඔබ දන්නවා එක එක පහරවල් නේද ක්‍රීඩා විස්තර විචාරකයෝ කියනවා ඒ පහරවල් ඔබත් දන්න ඔබ ක්‍රිකට් ඉගෙන ගන්න ශිෂ්‍යයෝ ඉන්නවා අපේ ඉතින් ඒ අය දන්නවා කොහොමද දැන් මේ පන්දු යවන්න ඉදිරියේ ඉඳන් පන්දුව කෙලින් යනවා අත් මොකද කරන්නේ මෙහෙම පැත්තට හරවා යවනවා හරවා යවනවා එහෙම නැත්තම් මේ පැත්ත ඉඳලා නේද මෙහෙම ගල්ලා මේ පැත්තට හරවා යවනවා ඉතින් අර ප්‍රසිද්ධ ඒවත් තියෙනවා නේද ඩිල් ස්කූප් කියලා එතකොට ඔබට පුළුවන් මේ ආකාරයට මෙහෙම උඩ ඒ පැත්තට යවන්න එහෙනම් දැන් ඔබ දැකලා තියෙනවා ක්‍රිකට් ගහද්දී එහෙනම් කෙලින් එන පන්දුවකට නේද ඉදිරියෙන් එන්නේ ඉදිරියෙන් එන පන්දුව අපි හරවලා යවනවා එහෙනම් ඒක කරන්නේ කොහොමද බලයක් යොදලා බලමුද අපි අපිට කොහොමද මෙතෙන්දී අපි ඒක කොහොමද කරගන්න පුළුවන් කියලා දැන් ඔන්න මට පාතින් පාපන්දුවක් එන්න පුළුවන් නේද පාපන්දුවක් ආවහම පිට පුළුවන් ඕක දැන් පාපන්දු ක්‍රීඩාවේදී නම් ඕකම තමයි වෙන්නේ දුවපදේ දුවන ගමන් පන්දුව මොකද කරන්නේ ඒ මේ දිශා වෙනස් කරනවා දිශා වෙනස් කරනවා තමන්ගේ පිලේ අයට හරි බලමු ඔන්න මාවෙ තේන පාපන්දුවක් මම දැන් මොකද කරන්නේ මේකේ දිශා වෙනස් කරනවා දිශා වෙනස් කරා දැන් එහෙනම් දැන් ඔබ ආයි බලමු අපි නේද නැවතත් බලමු ඔන්න පන්දුවක් එනවා මේක මම දිශා වෙනස් කරනවා එතකොට එහෙනම් අපිට පුළුවන් දුවේ පුතේ බලයක් යොදලා චලනය වන වස්තුවක දිශාව වෙනස් කරන්න දැන් මම මේ ඔබට මේ ක්‍රීඩා එක් එක් දේවල් අරගෙනම මේක මේ උදාහරණ විදිහට පෙන්නුම් කරන්නේ මොකද අපිට හරි ලේසි මතක තියාගන්න එතකොට මේ බලය බලයේ වැදගත්කම බලය යෙදීම මගින් සිදු කරන දේවල් මේ ආකාරයෙන් අපි මතක තියාගන්න පුළුවන් එතකොට ඒ ක්‍රියාකාරකම් වශයෙන් මතක තියාගත්තාම අපිට මේක ලියන්න හරිම ලේසි ඊළඟට බලමුද මේ ඊළඟ කාරණා මොකද්ද කියලා බලය යොදලා කරගන්න පුළුවන් අපිට ඊළඟ කාරණා බලමු බලය මගින් මොකද්ද කරන්න පුළුවන් කියලා ඔබට පේනවා වස්තුවක හැඩය වෙනස් කරගන්න පුළුවන් වස්තුවක හැඩය වෙනස් කරගන්න පුළුවන් බලමුද අපි ඒක කොහොමද කරන්නේ කියලා මෙන්න මං ඉස්සෙල්ලා ගත්ත පන්දුවම ආපහු ගන්නවා දැන් මේක අපිට ඔබට පේනවා මේක ගෝලාකාර වස්තුවක් පන්දුවක් කියන්නේ මේක ගෝලාකාර වස්තුවක් එහෙනම් අපිට පුළුවන් මේකේ හැඩය වෙනස් කරන්න කොහොමද හැඩය වෙනස් කරන්නේ බලයක් යොදලා දැන් මං ඔන්න බලය යොදනවා මෙන්න මේ ආකාරයෙන් බලය යොදුවාම දැන් මේකේ හැඩය වෙනස් වෙලා නේද මේකේ හැඩය වෙනස් වෙලා තියෙනවා දැන් බැලුම් බෝලයක් එහෙම අරගත්තාම අපි ඒක ඒ විදිහට කරනවා නේද හැඩය ඔන්න වෙනස් කරා දැන් මේවා විතරක් නෙමෙයි දුවේ පුතේ බලය යොදලා අපිට පුළුවන් තව තව දේවල් වල හැඩය වෙනස් කරන්න ඔබ ඒ වගේ දේවල් පාසලේදීත් සිදු කරනවා නේද දැන් හුණු කූරක් එහෙම ගත්තාම මොකද වෙන්නේ හුණු කූර හැඩයක් තියෙනවා තිග හැඩයක් අපි ඕක බලය යොදලා පැද්දෙන් කඩනවා දෙකට කඩනවා දැන් බලන්න මෙන්න තියෙනවා මේ බෝතලයක් ලංගෙනවා බෝතලයක් දැන් මට පුළුවන් බලය යොදලා මේකේ හැඩය වෙනස් කරන්න දැන් මේකේ යම් හැඩයක් ඔබට පේනවා නේද අපිට පුළුවන් බලය යොදලා මේකේ හැඩය වෙනස් කරන්න නේද බලය යොදලා දැන් මේකේ හැඩය වෙනස් කරා මම දැන් මේ බලන්න දැන් මෙන්න බලය යොදලා හැඩය වෙනස් කරා දැන් අපි ගොඩක් වෙලාවට ඕවා තමයි කරන්නේ නේද අර ටින් වල තියෙන බීම වර්ග බීලි වලලා ඔය හැඩේ වෙනස් කරලා මග කොයි හරි දාලා යනවා එහෙම කරන්නේ නැතුව එද මේ ප්ලාස්ටික් බෝතල් එහෙමත් එහෙමයි ප්ලාස්ටික් බෝතල් වලත් අපි කරන්නේ එහෙමයි මේක මූඩිය අපි මේක පාවිච්චි කරලා ඉවරලා මොකද කරන්නේ පොඩි කරලා හැඩේ වෙනස් කරලා ඔබ බලය යොදලා හැඩේ වෙනස් කරලා විසිකරලා යනවා ඉතින් එහෙම කරන්න හොඳ නැහැ මොකද මේ පොලිතින් ප්ලාස්ටික් කියේවා අපේ පරිසරයට විශාල හානියක් ඔබ නොදන්නවා වුණාට විශාල හානියක් මේ මූඩියෙන් පුළුවන් විශාල හානියක් සිද්ධ කරන්න මේ මූඩිය විතරක් නෙමෙයි දුපිට මේ මෙතන ඔබ දැකලා තියෙනවා මේ තියෙන බෝතලේ මේ නිල් පාට පොඩි වලලු කෑල්ල නේද බොහෝ බෝතල් වල මෙන්න මේ පොඩි වලලු කෑල්ල තියෙනවා මේක නිසා
අපි අන්තර්ජාලයේ ඔබ දැකලා ඇති නේද? කැස්බෑවෙක් ඉන්නවා ලෝකේ මේ බෝතල් මූඩියක් පොඩි කාලේ ඇඟේ හිරවීම නිසා ඇයගේ ශරීරය දෙකට මැද්දෙන් මේ මේ මැද මේ බෝතල් මූඩියේ ඉඩ ප්‍රමාණය තමයි කොටසේ ඉඩ ප්‍රමාණය තමයි මැද තියෙන්නේ. ඊටු ටික විශාල වෙලා. ඉතින් බලන්න අපි අපි හිතන්නේම නැහැ. ඒකට මේ ප්ලාස්ටික් මේ මේ කොටස නිසා ඒ සත්වයේ තාමත් දුක් විඳිනවා. ඔබ දැකලා ඇති අන්තර්ජාලයේ. දැන් ඔබ ඒ අන්තර්ජාලයේ යම් යම් දේවල් සොයන නිසා ඔබ පොඩ්ඩක් ඒ ගැන බලන්න. අපි මේ පරිසර දූෂණය නිසා ඇතිවෙන්න හානි. ඒක නිසා බලය යොදලා මේක පොඩි කරාට කමන්නේ. හැබැයි විසි කරන්න එපා. අදාළ නිශ්චිත තැනකට යොදන්න. හොඳයි. දැන් එනක අපි බලය යෙදීම මගින් සිදු කරන්න පුළුවන් කාරණා පහක් ගැන කතා කළා. බලය යෙදීම මගින් සිදු කරන්න පුළුවන් කාරණා පහක් ගැන කතා කළා. බලන්න මොනවද මේ කාරණා පහ කියලා ඔබට මතකද කියලා? නේද? නිශ්චල වස්තුවක් අපිට චලනය කරන්න පුළුවන් කියලා කිව්වා. චලනය වෙන වස්තුවක් නිශ්චල කරන්න පුළුවන් කිව්වා. චලනය වෙන වස්තුවක වේගය වෙනස් කරන්න පුළුවන් කියලා කියන්නේ වේගය වැඩි කරන්නත් පුළුවන් අඩු කරන්නත් පුළුවන්. චලනය වෙන වස්තුවක දිශාව වෙනස් කරන්න පුළුවන් කියලා කිව්වා. අනිත් එක තමයි වස්තුවක හැඩය බලය යොදලා වෙනස් කරන්න පුළුවන්. හරි. එහෙනම් අපි බලමු ඊළඟට මේ බලයත් එක්ක තව තියෙන සංකල්ප මොනවද කියලා. අපි මේ බලයේ මූලික සංකල්ප තමයි අද අපි අධ්‍යයනය කරන්නේ ඔබත් එක්ක. හොඳයි බලමු. බලයේ විශාලත්වය. දැන් දුවල පුතාලා දැක්කා මම මේ අපි දැන් මම මේ හැම දෙයකම බලයේ යෙදුවා. නේද? හැම දෙයකම බලයේ යෙදුවා. ඒ කියන්නේ නිශ්චල තිබිච්ච වස්තුවක් චලනය කරන්න බලයේ යෙදුවා. අර ඉස්සෙල්ලා කියපු ක්‍රියාකාරකම් පහම සිදු කරන්න මම යම් බලයක් යෙදුවා. යම් බලයක් මම යෙදුවා. දැන් මේ මම යොදපු බලේ විශාලත්වය මනින්නේ කොහොමද? මේක වැදගත් වෙනවද දුවේ පුතේ? ඔව් වැදගත් වෙනවා. මොකද අපි නිකන් ගත්තාම මේ බලේ ප්‍රමාණය වැදගත් වෙන එක් අවස්ථාවක් ඔබ ඔබ කියපු සැනින් දන්න අවස්ථාවක් මම කියන්නම් නේද? තුවක්කුවක උණ්ඩයක් පිට කරන්න. එක් එක් තුවක්කු වර්ග තියෙනවා ඔබ දන්නවා. මේ තුවක්කුවල උණ්ඩය උණ්ඩේ මූනිස්සම පිට කරන්න එහෙම නැත්නම් වෙඩිල්ල තියන්න යම් ප්‍රමාණයක බලයක් යොදන්න ඕනේ. බලය නිශ්චිතයි. රාත්තල් කීයද කියලා අපි දන්නවා. එතකොට ඒ අනුව තමයි ඒ මූනිස්සම ඉදිරියට ගමන් කරන්නේ. ඉතින් දැන් මේක මනින්නේ කොහොමද? ඒ විතරක් නෙමෙයි දැන් අපි එදින්දා පාවිච්චි කරන වාහනවල මේ ගොඩක් අපි එකට කියන දුවේ ටෙන්ෂන් එක. එහෙම නැත්නම් ආතතිය. මේ ආතතිය ගණනය කරන්නත් ඔන්න මේ බලය එන්නේ. බලය නිසා තමයි මේ ආතතිය ඇති වෙන්නේ. එතකොට මේ ආතතිය අපිට මැනලා කියන්න පුළුවන්. මොකක්ද ඒ සඳහා යොදාගන්නේ? බලයේ විශාලත්වය ප්‍රකාශ කරන්න අපි මොකද්ද යොදාගන්නේ? ඒ සඳහා අපිට යොදාගන්න පුළුවන් දුවේ පුතේ නිව්ටන් අගය. නිව්ටන් බලය මනින ඒකකයේ අන්තර්ජාතික ඒකකයේ තමයි නිව්ටන්. ඒකට අපි කියනවා කැපිටල් එන්. දැන් මේ තියෙන දුවේ පුතේ මේ බලය මනින්න අපිට ගන්න පුළුවන් උපකරණයක්. මේකට අපි කියනවා දුනු තරාදිය. එහෙම නැත්නම් මේකට අපි කියනවා නිව්ටන් තරාදිය. මේකේ එක පැත්තක ග්‍රෑම් වලින් අගයන් දාලා තියෙනවා. අනිත් පැත්තේ තියෙනවා නිව්ටන් වලින් අගය. ඔබගේ විද්‍යාගාරයේ මේ තරාදි බලා ගන්න පුළුවන්. අපි වෙළඳපොළෙත් මේ වගේ තරාදි දකින බෑ. වෙළඳපොළේ තියෙන නිව්ටන් තරාදි නෙමෙයි, වෙළඳපොළේ තියෙන්නේ දුනු තරාදිය. ඉතින් මේ එතකොට නිව්ටන් තරාදියයි නිව්ටන් අගයක් මනින්න බැයිද දුනු තරාදියෙන්? පුළුවන් පුළුවන්. ග්‍රෑම් 100ක් කියන්නේ නිව්ටන් එකයි. එහෙනම් ඔබ දැන් ඕන දෙයක් අපිට නිව්ටන් වලින් නිව්ටන් වලට පෙරලා ගන්න පුළුවන්. නේද? සීනි ග්‍රෑම් 500ක් ගෙනවයි කිව්වොත් ඒකේ තියෙනවා නිව්ටන් එහෙනම් 5ක්. නේද? 500ක් කියන්නේ ග්‍රෑම් 100ක් කියන්නේ නිව්ටන් එකයි. ඒක නිකන් ඔබේ පුංචි මොලේට පොඩ්ඩක් ඇතුල් කරලා තියාගන්න. ඒක අපිට ඉස්සරහට ගණන් ගණිත මිනිත ක්‍රමවලදී මේක වැදගත් වෙනවා. මොකද දැන් ඊළඟ පාඩම පීඩනය. පීඩනය සම්බන්ධයෙන්ුත් මේ අගය වැදගත් වෙනවා. හරි. එතකොට මේ තියෙන්නේ නිව්ටන් තරාදියක්. මේකෙන් අපිට පුළුවන් බලයේ විශාලත්වයේ මනින්න. බලයේ විශාලත්වයේ මනින්න. දැන් බලමු මේ මම ගෙනල්ලා තියෙනවා පුංචි උපකරණ කීපයක් නේද? මේ තියෙන්නේ ලී කුට්ටියක්. දැන් ලී කුට්ටියක් මට පුළුවන් දැන් මම කිව්වනේ අපිට තියෙන්නේ ඇදීම් සහ
තල්ලු කිරීම. ඉතින් මට පුළුවන් මෙහෙම ඉහළට අදින්න. ඉහළට අදින්න. එතකොට ඉහළට ඇද්දහම කොච්චර බලයක් යොදන්න ඕනද මේක ඔසවන්න කියලා ඔබට දකින්න පුළුවන්. දැන් ඉතින් මේ 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 දුණු තරාදි දුවේ පුතේ එක එක ප්‍රමාණ තියෙනවා. මේ තියෙන දුවේ පුතේ නිව්ටන් 5 දුණු තරාදියක්. එතකොට නිව්ටන් 50 කියන්නේ ග්‍රෑම් කීයද? ග්‍රෑම් 500ක්. එහෙනම් ග්‍රෑම් 500ක තරාදියක් තමයි මගේ අතේ තියෙන්නේ. ඉතින් මේ ලී කුට්ටිය ගත්තාම ඊට වඩා ටිකක් බරයි. ඒක නිසා මම මේකෙන් ඔසවන්න යන්නේ නැහැ. අපිට නමුත් ඔසවලා අපිට බලන්න පුළුවන් මේකට බලය විශාලත්වය. දැන් බලමු. මම මේ ඇදීමකට ලක් කරලා බලමු මේ බලය කොච්චර යොදන්න ඕනද කියලා. දැන් ඔන්න දූපතේ මම මේක මේ විදිහට අදිනවා. දැන් ඔබට ඇද්දාම පේනවා ඔන්න බලය යෙදුවාම ඔන්න මෙහි ඉදිරියට චලනය වෙනවා. එතකොට අපිට කොච්චර බලයක් යොදන්න ඕනද කියලා මෙන්න මේ නිව්ටන් පාටාංකයෙන් බලා ගන්න පුළුවන්. නිව්ටන් පාටාංකයෙන් බලා ගන්න පුළුවන්. ආයි නැවතත් මම මේක පෙන්වන්නම් ඔබට. දැන් මේ තියෙනවා නිව්ටන් අගය. බලන්න නිව්ටන් අගය මෙහෙම තියෙනවා. දැන් ඔන්න මම බලය යොදනවා. බලය යොදුවට තාම මේ වස්තුව චලනය වෙන්නේ නැහැ. දැන් මේ වෙනකොට නිව්ටන් 3 දක්වා ඇවිල්ලා තියෙනවා. 3 දි චලනය වෙන්නේ නැහැ දූපති. දැන් නිව්ටන් 4ත් ඇවිල්ලා තියෙනවා. 4ට චලනය වෙන්නේත් නැහැ. එහෙනම් අන්න 4.2 වෙනකොට ඔන්න චලනය වෙනවා. එහෙනම් 4.2ක බලයක් මම යොදන්න ඕන මෙයාව චලනය කරන්න. එහෙනම් බලයේ විශාලත්වය කියන එක දැන් ඔබ ඉගෙන ගත්තා නේද? අපි යම්කිසි වස්තුවක් චලනය කරවන්න. එහෙම නැත්නම් නිශ්චල තියෙන වස්තුවක් චලනය කරන්න කොච්චර බලයක් යොදන්න ඕනද? කොච්චර බලයක් යොදන්න ඕනද? දැන් අපිට සමහරලා දූපතේ දැන් බලන්නකෝ. ඔබ නැවතිලා තියෙන වාහනයක් එහෙම තල්ලු කරන්න උදව් වෙලා ඇති. උදව් වෙලා ඇති. එතකොට අපි දැන් සමහරලාට තල්ලු කරාට අපිට තනියෙන් තල්ලු කරගන්න බැරි වාහන තියෙනවා. එතකොට ඒ කියන්නේ මේ චලනය කරන්න යොදන්න ඕන බලය මදි. එතකොට තව කට්ටිය කිහිප දෙනෙක් එකතු වුණොත් ඔන්න අපිට පුළුවන් ඒ වාහනේ නැවතිලා තියෙන වාහනය චලනය කරවන්න. අන්න ඒ වගේ තමයි දැන් මේ නිශ්චලව තිබුච්ච මේ ලී කොටය චලනය කරවන්න අපිට බලයක් යොදන්න ඕන. දැන් නිව්ටන් 4ක් දුන්නත් මෙයා චලනය වුණේ නැහැ. හැබැයි 4.2ක බලයක් ආපු ගමන් ඔන්න මෙයා චලනය වෙන්න පටන් ගත්තා. හරි. එතකොට එහෙනම් බලයේ විශාලත්වය අපි මනින ඒකකේ තමයි දුවේ පුතේ නිව්ටන්. දැන් බලයේ විශාලත්වය කිව්වහම ඔයගොල්ලෝ නිකන් විශාලත්වය කිව්වහම හිතෙන්නේ නිකන් ලොකුවට පුළුවන් එකක් නිකන් ඒකකයක් කියන එකක් ඔබට ඔළුවට එන්නේ නැහැ. නමුත් විශාලත්වය කතා කරන්න අපි නිව්ටන් කියන ඒකකෙන් කැපිටල් N අකුර භාවිතයෙන්. හොඳයි. එහෙනම් අපි බලමු බලයේ දිශාව හා උපයෝගී ලක්ෂ්‍ය කියන්නේ මොකක්ද කියලා. බලයේ දිශාව හා උපයෝගී ලක්ෂ්‍ය කියන්නේ මොකක්ද කියලා බලන්න. වස්තුවක් චලනය කිරීම සඳහා ඒ මත බලයක් යොදන ලක්ෂ්‍ය එම බලයේ උපයෝගී ලක්ෂ්‍යයයි. දැන් වස්තුවක් චලනය කරන්න අපිට බලය යොදන්න ඒ මත බලයේ යෙදිය යුතු ස්ථානයට අපි කියනවා උපයෝගී ලක්ෂ්‍යය කියලා. දැන් මේ මාගාවත් මටත් තියෙනවා මෙතන උපකරණ කිහිපයක්. දැන් මම සූදානම් වෙනවා මේ උපයෝගී ලක්ෂ්‍ය පොඩ්ඩක් ඔබට පෙන්වන්න. මට උපකරණ කිහිපයක් තියෙනවා. දැන් මම මේ ගෙනාපු තව උපකරණයක් තියෙනවා ඔබ දකින්න ඇති වෙලාසන. මෙන්න මේ මේකනුත් පුළුවන් අපිට ඇත්තටම උපකරණ යම් යම් දේවල් වලට භාවිතා කරපු දේවල් අපිට මේක චලනය කරලාම කොහොමද අපි කොහොමද මේක උපයෝගී ලක්ෂ්‍ය සොයාගන්නේ. මම මුලින්ම මේකෙන් ඔබට පෙන්නන්නම්. මම මේ නූලකුත් ඒකට එල්ලගෙන ඇවිල්ලා තියෙනවා. දැන් අපි මේ ඉහලින් මෙන්න මෙතනින් මම උපයෝගී ලක්ෂ්‍ය මෙතනට දාලා තියෙනවා. දැන් ඔබ දන්න උපයෝගී ලක්ෂ්‍ය කියන්නේ මොකද්ද? වස්තුවක් චලනය කිරීම සඳහා කියන්නේ ස්ථානය වෙනස් කරනවා. එක ස්ථානයක ඉඳලා තව ස්ථානයකට වෙනස් කරනවාට අපි කියනවා චලනය කරනවා කියලා. එහෙනම් මේක චලනය කරන්න ස්ථානය වෙනස් කරන්න අපි කොතනින්ද බලය යොදන්න ඕන? දැන් බලන්න අපි දුවේ පුතේ මේවා ගෙවල් වලදී පාසලේදී නිතරම කරන දේවල් නේ. අය ඔබේ ඩෙස් අල්මාරි කබඩ් එහෙට මෙහෙට චලනය කරනවා. එතකොට අපි උපයෝගී ලක්ෂ්‍ය කොහොමද අපි මේක බලය යොදන්නේ? හැබැයි දැන් අපි ඉවෙන් වගේ අර සමහර දේවල් තියෙන දුවේ පුතේ අපි නිකන් හුරුවට කරන ඒවා. එතකොට අපි සාමාන්‍යයෙන් දන්නවා මේක කොතනින්ද තල්ලු කරන්න ඕන කියලා. හැබැයි මේ මේ తত্ত্বය මේ
න්‍යාය දැනගෙන නෙමෙයි අපි ඒක सिद्ध කරන්නේ. දැන් බලමු ඔන්න අපි දැන් අද එහෙම ඉගෙන ගමු කොහොම මොකද්ද මේ න්‍යාය කියලා. හරි. දැන් ඔන්න මම මේ මෙතනින් නූලක් දාලා අදිනවා. දැන් මොකද දූපිතේ වෙන්නේ? මෙන්න මේක පෙරලෙනවා. එහෙනම් චලනය වීමක් නෙමෙයි වෙන්නේ පෙරලීමක්. දැන් එහෙම වුණොත් එහෙනම් මෙතනට ප්‍රයෝගී ලක්ෂය යොදලා හරියන්නේ නැහැ. එහෙනම් මේ වස්තුවේ ප්‍රයෝගී ලක්ෂය තියෙන්නේ කොතනද? බලමු ඊට ටිකකින් පල්ලෙහායි මම දාලා ඔන්න ඊට ටිකක් පහලින් මම ගැටේ දාලා ඔතන දැන් සූදානම් වෙන්නේ අදින්න. දැන් බලන්න දුපුතේ ඒත් ඔන්න පෙරලීමකට ලක් වෙන්න සූදානමක් තියෙනවා මිසක් මෙයා මොකද වෙන්නේ චලනය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රයෝගී ලක්ෂය මෙතනත් නෙමේ තියෙන්නේ. එහෙනම් මම සූදානම් ප්‍රයෝගී ලක්ෂය තව ටිකක් පල්ලෙහාට දා. ඔන්න මම මේ වස්තු ප්‍රයෝගී ලක්ෂය මෙන්න මෙතනට ගේනවා. දැන් බලනවා මම මේ පන්දුව පහලින් තියන්න. දැන් බලමු දෙපිටේ. ඔන්න පම සූදානම් දැන් උපයෝගී ලක්ෂ්‍ය මෙතින් තියලා අදින්. දැන් ඔබට පේනවා ඔන්න එහෙනම් වස්තුව චලනය වෙනවා. මේ ආකාරයෙන් මට චලනය කරගන්න පුළුවන්. එහෙනම් දැන් අපි දැක්කා උපයෝගී ලක්ෂය කියන්නේ වස්තුවක් චලනය කරන්න බලය යෙදිය යුතු ස්ථානයට අපි කියනවා උපයෝගී ලක්ෂය කියලා. නේද? දැන් ඔන්න මේ උපකරණයෙන් මම ඔබට පෙන්වුවේ. දැන් අපිට තියෙනවා මම කියවා මේ තව නේද? දැන් ගෙදර ඔකෝලගේ කබඩ් අල්මාරි පොත් මේසෙ එහෙම තියෙනවානේ නේද? ඉතින් අම්මා කිව්වහම පුතේ මට මේක පොඩ්ඩක් එහාට කරලා දෙන්න කියලා ඔන්න ගිහිල්ලා තල්ලු කොහොම. එතකොට මොකද වෙන්නේ? මෙන්න මෙතනින් බලය දුවාම මේක පෙරලෙනවා. දැන් මේ ස්ථානයෙන් බලය දුවා මේක පෙරලෙනවා. එහෙනම් අපි බලමු තා පොඩ්ඩක් පහලි. දැන් මම මේ හරියෙන් තල්ලු කරනවා. මෙන්න මේ හරියෙන් ඔන්න තල්ලු කරන්න සූදානම්. බලන්න. ඒත් මේ චලනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒත් මේ වස්තුවේ චලනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් මම සූදානම් තව පහලින්. දැන් මේ හරියෙන් තල්ලු කරන්න. ඒත් දීපුතේ මේක චලනය වීමක් සිද්ධ වෙන්නේ නෑ. එහෙනම් උපයෝගී ලක්ෂ්‍ය තියෙන්නේ එතනත් නෙවෙයි. එහෙනම් මම බලව තා පොඩ්ඩක් පහලින්. මෙන්න මේ හරි. ඔන්න ඒ අවස්ථාවේදී නම් අපිට පුළුවන් මේ විදිහට චලනය කරවන්න. එහෙනම් උපයෝගී ලක්ෂ්‍ය දැන් තියෙන්නේ වස්තුව චලනය කරන්න බලය යොදන ස්ථානයට අපි කියනවා උපයෝගී ලක්ෂ්‍ය කියලා. එහෙනම් මම හිතන්නේ අපිට දැන් හොඳින් අවබෝධ වෙන්නේ නැති මේ බලය යොදලා කරන්න පුළුවන් දේවල් මොනවද? එතකොට මේ බලය යොදන ස්ථානය අනුව ලක්ෂය අනුව එයි උපයෝගී ලක්ෂය කොහොමද හඳුනාගන්නේ? එයි උපයෝගී ලක්ෂය කොහොමද හඳුනාගන්නේ? දැන් අපි තව බලමු කොහොමද මේ ක්‍රියාවන් සිද්ධ වෙන්නේ කියලා. මම මේකත් පොඩ්ඩක් පහලින් තියන්න. දැන් මේ ලී කුට්ටි වලින් අපි බලයේ උපයෝගී ලක්ෂය හොයාගත්තා. දැන් මේ රවුම් නේද? වෘත්තාකාර භාණ්ඩයකට උනත් අපිට පුළුවන් උපයෝගී ලක්ෂය සොයාගන්න මේ වැනි වෘත්තාකාරනේ. දැන් අපි මේක එක පැත්තකින් විතරයි ඇද්දාම තමයි මේ විදිහට යෙදුනේ. ඊට පස්සේ දැන් බලන් දුපුතේ මම මේක දැන් මට මේ වස්තුව කෙලින්ම අරගෙන එන්න ඕන. මේ වස්තුව කෙලින්ම අරගෙන එන්න ඕන. එහෙනම් මම මේ විදිහට තමයි මේ බලය යොදන්නේ. හැබැයි මට පුළුවන් මේ විදිහට යොදන්න. දැන් මේ පැත්තට. එතකොට මොකද වෙන්නේ? වස්තුව චලනය වෙන්නේ වෙන දිශාවකට. හැබැයි එතකොට මම යොදන්න ඕන බලයත් සමහර විට වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඊළඟට බලමු දැන් මම මේ ඉහළට. මේ ඉහළ ඉඳන් අපි දැන් ඔය කම්මැලිකමට මම බලය යොදනවා. එතකොට බලන් දුපිතේ තවත් වැඩිපුර බලයක් අපිට මෙතනින් පාටාංක ගත්තොත් එහෙම මේ පාටාංක වෙනස් කියලා ඔබට බලා ගන්න පුළුවන්. හරි. දැන් මං කියන්නේ මේ වෘත්තාකාරය දැන් මේවේ අපි එක පැත්තකට අදින්න පුළුවන්. දැන් මෙහෙදී අපිට වස්තුවේ ඕනෑම පැත්තකින් ඔහම බලය දුවොත් මේ බලය ඕනෑම ලක්ෂයක් කරා ඕනෑම දිශාවකට අපිට මේ බලය යොදා ගන්න පුළුවන්. හරි. එතකොට උපයෝගී ලක්ෂය සහ දිශාව කියලා තමයි අපේ ඉස්සෙල්ලා කොටසේදී දැන් කොටසේදී අපි කතා කළේ. එතකොට දැන් බලයේ දිශාව. දැන් අපි නැවතත් මේ ස්ථානයේ දැන් දිශාව.
දැන් බලය උපයෝගී ලක්ෂය නම් හොයාගත්තා දැන් උපයෝගී ලක්ෂය අනුව මෙහි දිශාව කොහෙටද තියෙන්නේ දැන් මම බලය යෙදුවේ කොහෙටද දැන් ඉස්සෙල්ලා බලය යෙදුවේ පුතේ මම ඉස්සරහට එහෙනම් බලය යොදන දිශාව තමයි වස්තුව චලනය වෙන්නේ එතකොට බලය යොදන දිශාව තමයි වස්තුව චලනය දැන් මට අවශ්‍යයි වස්තුව මගේ පැත්තට ගන්න මේ වස්තුව මගේ පැත්තට එතකොට මොකද කරන්නේ මම දැන් දන්නවා මේකේ උපයෝගී ලක්ෂය දැන් නිකන් දන්නවා මෙන්න මේ හරියෙන් ඇද්දොත් ඔන්න මට මේ උපයෝගී ලක්ෂය මෙහෙට අරගන්න පුළුවන්. ඔන්න එහෙනම් මම මොකද කරන්නේ? මේ ඉඳලා අදිනවා. ඔන්න එතකොට බලයේ දිශාව බලයේ යොදන පැත්තට එද්දුවි. එහෙනම් ඒක මා වෙත තමයි ආවේ. එතකොට බලයේ යොදන පැත්ත තමයි මේ බලයේ දිශාව වෙන්නේ. හරි. ඊළඟට අපි කතා කරමු දැන් කොහොමද මේ බලය යොදන කොට දැන් ඊළඟට දැන් කතා කරගෙන බලයේ දිශාව සහ උපයෝගී ලක්ෂ්‍ය දැන් ඔබට හොඳින් වැටහුණායි කියලා මම කල්පනා කරනවා දැන් අපි එහෙනම් මේ කොටස් කීපේ බලය කියන පාඩම කොටසේ දැන් කතා කළා බලය කියන්නේ මොකද්ද බලය කියන්නේ මොකද්ද කියන එක පිළිබඳ කතා කළා ඊට පස්සේ බලය යෙදුවාම කරන්න පුළුවන් ක්‍රියාකාරකම් පහක් ගැන අපි කතා කළා නේද බලය යෙදුවාම ක්‍රියාකාරකම් පහක් ගැන කතා කළා කරන්න පුළුවන් දේවල් ඊළඟට බලයේ විශාලත්වය කොහොමද හොයන්නේ? ඔන්න බලයේ විශාලත්වය හොයන්න ඔබ දන්නවා නිව්ටන් කියන අන්තර්ජාතික ඒකකයේ මගින් බලයේ විශාලත්වය සොයා ගන්න පුළුවන් කියලා අපි දන්නවා. ඊළඟට දැන් අපි කතා කරා බලයේ උපයෝගී ලක්ෂය කොහොමද සොයාගන්නේ කිය එක. දැන් මේ උපයෝගී ලක්ෂය සොයාගත්තර දැන් අපිට මේක සමහර වෙලාවට ඇඳලා පෙන්නන්න වෙනවා. නේද? මම තව මේ බලයේ උපයෝගී ලක්ෂය සහ බලයේ දිශාව පෙන්නීමේදී මම තව එකක් ඔබට පෙන්වන්නම්. දැන් මම මේ යම් වස්තුවක් කලම්ප කරලා තියෙනවා මේසයක් මත. දැන් මේකට මම මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් දැන් නේද? මෙහෙම ස්ක්‍රීන් එකක් යොදනවා. දැන් මට පුළුවන් මේ ස්ක්‍රීන් එකේට යොදන බලය කොපමණද? දැන් අපි සාමාන්‍යයෙන් දන්න ඔබ මේ ව්‍යායාම එහෙම කරන ස්ථානවලට ගියා මේ වගේ උපකරණ තියෙනවා නේද? අදින්න කරන්න. එතකොට මේ අදින ගැන අපි බලයක් යොදනවා බලයක් යොදනවා එතකොට මේ මෙය දැන් වාහනවල තියෙනවා දූපතේ මේ මේ වැනි කොටස් වාහනවල නේද ඒ වගේ වයින් කරන ඔරලෝසු වල එහෙම මේ කුඩා ස්ප්‍රින් සර්පිලාකාර දඟර ගැහි දඟර ගැහුණු කොටස් තියෙනවා මේකට අපි ස්ප්‍රින් එකක් සර්පිලාකාර විව්යක් දැන් මේකට මම බලයක් යොදලා අපි යොදන බලය කීයද කියලා හොයා ගන්න පුළුවන් මම ගන්න පුළුවන් දැන් බලන්න ඔන්න මම යෙදුවා ස්ප්‍රින් එක ඔන්න තියෙනවා දැන් මම බලනවා මේක ඇදලා ඔන්න දැන් මේ වෙනකොට මම නිව්ටන් 4ක බලයක් ස්ප්‍රින් එක මෙච්චර දුරක් අදින දූපතේ මම නිව්ටන් 4ක බලයක් ඇදලා තිනවා මම නිව්ටන් 5ක බලයක් යෙදුවොත් ඔන්න මෙච්චරක් අපිට මේ සර්පිලාකාර විව්වය අදින්න පුළුවන්. එහෙනම් මෙච්චරක් දුරට මේ සර්පිලාකාර විවේ එහෙම නැත්නම් මේ ස්ප්‍රින් එක අදින්න මම යොදන්න ඕන බලය කොච්චරද? නිව්ටන් 5ක්. නිව්ටන් 5ක බලයක් යොදන්න ඕන. එතකොට එහෙනම් දුල පුතාලා දන්නවා මේ යම් යම් ස්ප්‍රින් වර්ග තියෙනවා නේද? ඒවා නිකන් ඇදලා දැන් පහුගිය දවස් ටිකේ නම් ඔබ පාසල් ගියාම කරාම දකින්න ඇති. පයින් පාගෙන කරාම. ඉතින් ඒ අවස්ථාවේදී දැන් මේ කරාමය විවෘත කරන්න සහ වසා තබන්න මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් භාවිතා කළා. එතකොට ඔබ මොකද කරන්නේ? මේ පය කකුලෙන් තමන්ගේ පය මේ පෑගුවාම යම් බලයක් යෙදුවාම මෙන්න මේ වගේ මේ ස්ප්‍රින් එක ඈත් වෙනවා. එතකොට යොදන්න ඕන බලය කොච්චරද කියලා අපිට මැනගන්න පුළුවන් ඒ අවස්ථාවේදී. හරි. දැන් එහෙනම් මේ බලයේ දිශා උපයෝගී ලක්ෂ්‍ය මේ බලයෙන් කරන්න පුළුවන් ගොඩක් දේවල් ගැන අපි දැන් කතා කළා. අපි එහෙනම් මේ පාඩම් කොටසේ අවසාන හරියට ගමන් කරනවා. කොහොමද මොකද්ද දැන් මේ කතා කරන්නේ බලයක රූපික නිරූපණය දැන් මේවා ඉගෙන ගත්තට අපි කොහොමද මේක රූපයක් විදිහට ඉදිරිපත් කරන්නේ රූපික ඉදිරිපත් කිරීම සිදු කරන්නේ කොහොමද කියන එක ගැන තමයි අපි කතා කරන්නේ බලමු බලයක රූපික ඉදිරිපත් කිරීම ගත්තාම මෙන්න මේ ආකාරයෙන් තමයි යොදන්නේ මොකද්ද දැන් වස්තුව තියෙනවා වස්තුවට බලය යෙදිවේ කොයි පැත්තටද කුමන ස්ථානයකින්ද මේක තමයි අපිට වැදගත් වෙන්නේ. හරි. දැන් එතකොට බලමු දූපතේ දැන් කොහොමද මේක
අපි දැන් මේ විදිහේ කොහොම මොකද්ද කොහොමද මේක අපි ඉදිරිපත් කරන්නේ ඇඳලා දැන් මේ මගේ අපි මෙතන ගෙනල්ලා තියෙන මේ ලී කුට්ටිය නේද ලී කුට්ටිය ගෙනල්ලා තියෙනවා එතකොට මේකේ කොහොමද අපි මේ ප්‍රයෝගී ලක්ෂ්‍ය හරියටම හොයාගන්නේ ප්‍රයෝගී ලක්ෂ්‍ය හරියටම හොයාගන්නේ කොහොමද තුපි දැන් මේක මේ පැත්තට අදින නිසා මේ ඍජු මේ ඝනක ඝනකාබ කොටසේ මේ ඉදිරියෙන් අදින නිසා අපි මේක මොකද කරන්නේ මේ ආකාරයේ අපි මේකේ මධ්‍ය ලක්ෂ්‍ය හොයාගන්න නේද මේකේ මධ්‍ය ලක්ෂ්‍ය හොයාගන්න එතකොට මේ මධ්‍ය ලක්ෂ්‍යයට අනුව යම් ස්ථානයකින් තමයි අපි මේ අවස්ථාවේදී බලය යොදන්නේ එතකොට මේ මධ්‍ය ලක්ෂ්‍යයේ තියෙන අවස්ථා ස්ථානයේ බලය යෙදුවාම තමයි මේක ඉදිරියට ගමන් කරන්නේ නේද දැන් මෙහෙම තියලා ඉදිරියට ඔහොම චලනය කරන්න ගත්තාම මෙන්න මේ ආකාරයට वस्तु चलने अभी बल युद्ध पिस्तान उब पेर दगे मुकदमे पूर्वे अभी अंदीन मेक मे विधि अभी अंदीन बैने ली कुटी मे विधि अंदीन बैर निशात्मकरा अरे उब मीट पेर दगे रूप सटने अंदीन ये मे ऋजिकोनाश्र कोट सला मे बल युद्धन दिशा दल युद्ध इदिरीयट इदिरीयट मे अत बल युद्ध अन्नाट ඊහිස සටහන් කරනවා ඊහිස සටහන් කරනවා බලන්න ඔබේ නැවත රූප හැදී තිරේදී එතකොට ඔබට ඔන්න අපිට ඒක දැක ගන්න පුළුවන් මොන වගේද ඒ ඇඳලා තියෙන එහෙනම් දැන් ඔබට පුළුවන් ඒ රූපයේ ඔස්සේ කොහෙටද මේ බලය යොදලා තියෙන්නේ කියලා බලා ගන්න බලය යොදලා තියෙන්නේ කොහෙටද කියලා බලා ගන්න ඔන්න දැන් මේ මගේ අතේ තියෙන තව ලී කුට්ටියක් मगे अत तीन मंगे तव ली कुटिया मेन मे कुड़ा ली कुटिया दम मट मेक इहलट उत्सवा अवश्य मे ली कुटिया इहलट उत्सवा अवश्य मम मे पेर सूदान मकेत मेके मे मध्य लक्ष्य होयागन लेद इतनी यम विव्या अमुन गिन मटे तो लेसी वोट मेक मेदी पेन्ना अन्न बल दम्मे आट उन्ना एस वी मक्सीदुला मेतनी पाटांक्यक मट न्यूटन एकाई गिहिलती मे एस वीम सद मे ली कुट्टी उत्सवा न्यूटन एकक बलयाक्तमाय अवश्य विलाती न्यूटन या ग्राम सीयक बलयाक्तमाय मम योदलती मे वस्तु उत्सवा मेक कोहमदापी रूपिक व निरूपणे करते कोहमद मेक निरूपणे कर मे बले कोहेट गिहलती बले मम योदलती इहलट ऐना मेन वास्तुती मे मध्य लक्ष्य हर बलय इहलट गमन करलती ऐना बलान्नबे रूपाहिनी तीर दिह उबे रूपाहिनी तीर उन्न दकगन्न पुलवान दैंग कोहमद बलय निरूपणे कराने की बल निरूपणे कराने कोहमद गिला दकगन्न पुलवा හරි එතකොට දැන් බලය ඔන්න නිරූපික රූපික නිරූපණය බලන්න බලන්න රූපික නිරූපණය රූපයක් විදියට කොහොමද නිරූපණය කරන්නේ දැන් ඔන්න අදින එකක් අපි ගත්තා මේ දිහලට ඔසවන එකක් ගත දැන් ඔය ක්‍රම දෙක විතරමද අපිට තියෙන බලය නිරූපණය කරන්න නේද දැන් මේක කොහොමද කරන්නේ දැන් දැන් ඔබ හැවුවොත් ඔන්න දැන් මා ඔබේ මිත්‍රයා ඉන්නව ළඟ उबे मित्रे कि मित्रिया तालू कर मित्रिया तालू करना इद्रियट चालने करता मैं उत्साह है दैम मम को ना मित्रिया तालू करना होना दुबते अपे गो तेम अपे या मध्य लक्ष्य आती ना भी है नहीं बुरी की लगी हाँ मैं ना भी हारिए तमाय अपे मध्य लक्ष्य पीटा अन्य तो अपे उपयोगी लक्ष्य ए स्थान तालू कर लेम චලනය කරන්න පුළුවන් අනිත් ස්ථාන වලින් බලයේදුව චලනය කරන්න පුළුවන් හැබැයි එතකොට යම් යම් අවයව වලට නේද කොඳු වැට පෙළ තියෙනවා එතකොට තව අස්ති පද්ධතියද මේවට හානි සිදු වෙන්න පුළුවන් හානි සිදු වෙන්න පුළුවන් නේද ඇයිද ඔය මේ දවස්වල නම් ඉතින් අම්මා වහෙම තල්ලු කරගෙන එහෙම යනවානේ නේද එතකොට ඔබ දැන හෝ නොදැන ඒ යම් අපි මේ උකුල් ප්‍රදේශයට පොඩ්ඩක් ඉහළින් තමයි තල්ලු කරගෙන යන්නේ එතකොට අපේ මධ්‍ය ලක්ෂ්‍යය පිහිටන්නේ ඒ ස්ථානවල නැත්තම් මේ ඔළුවෙන් මේ ඉහලින් තල්ලු කරොත් එහෙම අපේ
කොඳු වැටපෙලටයි හානිය හානි සිද්ධ වෙන්නේ. ඉතින් එහෙනම් අපි බලමු දැන් කොහොමද මේ රූපික නිරූපණය සිද්ධ කරන්නේ කියලා බලන්න ඕනේ. ඔන්න මේ වස්තුවක් ගත්තාම මේ වස්තුවේ මධ්‍ය ලක්ෂය හරහා අපිට ඔන්න ඔය මම කතරයක් වගේ ඇඳලා තියෙන මේ කතරෙන් ඕනම ස්ථානයකින් බලය යොදලා ඔබට පුළුවන් ඒ බලය යොදන ස්ථානේ දැන් මට මේ හරහා මෙතනින් මෙහෙට බලය යොදන්නත් පුළුවන් නේද? මේ හරහා මේ පැත්තට බලය යොදන්න පුළුවන්. එහෙම නැත්නම් මේ හරහා මෙමෙ ස්ථානේ මේ පැත්තට බලය යොදන්නත් පුළුවන්. එතකොට ඉහළට බලය යොදන්න පුළුවන්. එහෙනම් මේ ආකාරයේ බලය යොදන ආකාරය අපි රූපිකව නිරූපණය කරනවා. දැන් දූපතේ අපිට කිව්වොත් එහෙම දැන් සමහර විභාගවලදී අපෙන් අහනවා නේද? දැන් වාහනයක් තල්ලු කරගෙන යනවා මේ රූපී වාහනයක් ඇදගෙන යනවා මේ ඇදගෙන යන ආකාරයේ රූපිකව නිරූපණය කරන්න කියලා. ඒකට අපි වාහනය මඳින්න ඕනේ නැහැ නේද? ඍජු කෝණාශ්‍ර අවස්ථාවක් ඇඳ ඍජු කෝණාශ්‍රයක් අඳිනවා. එතකොට මේකේ කොහොමද බලය යොදන්නේ කියලා බලනවා. මේකෙන් කොහොමද බලය යොදන්නේ? කොතනින්ද බලය යොදන්නේ? එහෙනම් මධ්‍ය ලක්ෂයේ දැන් අපි දන්නවා මධ්‍ය ලක්ෂයෙන් බලය යොදලා මැදින් අපේ රූපහදි තිරේ ඔබ කලින් දැක්කා වගේ සටහන් කරනවා. එහෙනම් මේක තමයි බලයක රූපික නිරූපණය කියලා අපි කතා කරන්නේ. එහෙනම් දුවේ පුතේ අද අපිට කතා කරන්න මේ පාඩම් කොටසේ ඉපමණයි අපිට අද දවසේ කතා කරන්න තියෙන්නේ. දැන් අපි අද දවසේ කතා කළා බලය කියන්නේ මොකද්ද? බලයක් යෙදුවහම මොනවද කරගන්න පුළුවන්? කාරණා පහක් ගැන කතා කළා. එතකොට ඊළඟට බලයේ විශාලත්වය එහෙම නැත්නම් බලයේ මනින අන්තර්ජාතික ඒකකය මොකද්ද? ඊට පස්සේ බලය මේ යොදන ස්ථානය බලය යොදන්න ඕන ඒ සඵලදායි ලෙස කාර්යයක් කරගන්න බලය යොදන්න ඕන කොතනින්ද? දැන් වෙන තැන්වලින්ද බලය යොදන්න පුළුවන්? හැබැයි ඒක සඵල කාර්යයක් වෙන්නේ නැහැ. කාර්යක්ෂමතාවය අඩු වෙනවා. ඒ කියන්නේ අපිට වැඩි බලයක් යොදන්න වෙනවා ඒ අයම් තැන්වලින් බලය යෙදුවාම. එතකොට එහෙනම් අපිට පුළුවන් බලයක රූපික නිරූපණය. ඊළඟට අපි කතා කළා මේ බලයක් යොදන අවස්ථාවේ කොහොමද අපි රූපික නිරූපණයක් කරන්නේ? ඒ කියන්නේ අපි ඇඳලා පෙන්වන්නේ කොහොමද කියලා. එහෙනම් දූපති මේ බලය කියන කාරණාව අපි නිතරම gederedi සිද්ධ කරනවා නේද? gedera dore නිතරම මේ බලය කියන කාරණාව සිද්ධ කරනවා. ඉතින් ඒක නිසා මේ අවස්ථාවන් ඔබ කටපාඩම් කරගත යුතු නැහැයි කියලයි මගේ මතය. එහෙනම් මේ එදිනෙදා කරන ක්‍රියාකාරකම් එදිනෙදා සිදු කරන දේවල් පොඩ්ඩක් විද්‍යාත්මකව වෙනස් විදියට හිතන්න. එතකොට ඔබට මේ පාඩම ඉතාම ලේසියෙන් මතක තියාගන්න පුළුවන් වේවි. එහෙනම් අපි 9 ශ්‍රේණියේ ඔබේ තවත් පාඩමකින් අපි හමු වෙමු. එහෙනම් ගිහින් එන්න. ආයුබෝවන්.